අතීත ඉන්දියාව කියන්නේ රජවරුන් හා අධිරාජ්‍යයන් රැසක් යටතේ පාලනය වුණු භූමියක්. ඒ වගේම බොහෝ විට මෙම සෑම රජ කෙනෙකුගේම වගේ ප්‍රධාන අරමුණක් තමයි මුළු හින්දුස්ථානයටම එහෙමත් නැත්නම් ඉන්දියානු උපමහාද්වීපයටම අධිරාජ්‍යය වෙන එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ හීනය හඹා යමින් හින්දුස්ථානයෙන් භාගයක්ම තමන්ගේ අනසකට යටත් කරගත් මූගල් අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස සැලකෙන මහා අධිරජ ජලාල් උද්දීන් මොහම්මද් අක්බර් ගැනයි. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අක්බර් අධිරාජ්‍යයාගේ ජීවිත කතාව ගැන කියන්න කලින් ඔබ දන්නවද මෙතුමා පැවතෙන්නේම සුළුපටු පරම්පරාවකින් නෙවෙයි. අපි අතීතය ගැන විමසා බැලුවොත් අක්බර් අධිරාජ්‍යයා පැවතෙන්නේ ඉතිහාසයේ දෙවනියට විශාලම අධිරාජ්‍ය නිර්මාණය කළ මහා අධිරජ ගෙන්ගිස් ඛාන්ගේ පරම්පරාවෙනුයි. හැබැයි ඔබ මේ ගෙන්ගිස් ඛාන් ගැන දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා අපි ඔහු ගැන කරපු විස්තර කිරීමත් බලන්න. ඒ වීඩියෝ එකට අදාළ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. වර්ෂ 1542 ජලාලුද්දීන් මොහම්මද් අක්බර් ඉපදෙන විටත් ඔහුගේ පියාවන හුමායුන් රජුගේ පාලනය අර්බුදයකට ලක්ව තිබුණා. එසේම අවාසනාවකටම වගේ හුමායුන් රජතුමා තමන්ගේ සිංහාසනය ස්ථාවර කරගෙන වැඩි කල් යන කලින් එතුමා මරණයට පත් වෙනවා. ඉතින් ජලාලුද්දීන් කුමාරයාට සිද්ධ වෙනවා වයස අවුරුදු 13 දී හෝ 14 දී මූගල් අධිරාජ්‍යයේ රජතුමා ලෙස ඔටුන්න බාර ගන්න. රාජ්‍යත්වය ලැබී කෙටි කාලයක් ගත වී යන විටම සිකන්දර් ෂානම් ආක්‍රමණිකයාත් සමග යුද්ධ කිරීමට මෙම ලාබාල රජතුමාට සිද්ධ වෙනවා. එම අවස්ථාවේදී රජතුමාගේ භාරකරුවා වූ බෛරම් ඛාන් නම් පුද්ගලයා රජතුමාගේ නාමයෙන් යුද්ධය මෙහෙයවා රාජධානිය බේරගත්තා. මෙම සිද්ධියේ සිට ඉදිරි කාලය පුරාවටම වගේ අක්බර්ගේ ජීවිතය ගෙවුනේ යුද පිටිය තුලයි. මෙතුමා පසු කාලයක මහා රණශූරයෙක් හා යුද අධිපතියෙක් බවට පත් වුණා. හැබැයි ඉතිහාසය සඳහන් කරන ආකාරයට මෙම මහා රණශූරයාට ලියන්න කියවන්න නම් හැකියාවක් තිබිලා නැහැ. එනමුත් එතුමාගේ උපකාරයට එතුමා වටා බීර්බල් හා අබුල් හසන් වැනි උගත් විද්වතුන් මණ්ඩලයක් හිටියා. කෙසේ වෙතත් වයස අවුරුදු 18ක් වීමත් සමග මෙතුමා ස්වාධීන වීමට පටන් ගත් අතර රාජසභාවේදී ඇති වූ විවාදයක ප්‍රතිඵලයක් ලෙස කුඩා කල සිටම තමාව හදාවඩාගත් බෛරම් ඛාන්ව ඔහුගේ තනතුරෙන් ඉවත්කොට මක්කම වන්දනා කරන්න යන්න කියා නියෝග කළා. බෛරම් ඛාන් මෙම සිද්ධිය උදෙසා අක්බර් රජුගෙන් පළිගැනීමට කැරැල්ලක් ඇති කළත් මූගල් සේනාවෙම කැරැල්ල පරාජය කළ අතර අක්බර් රජතුමා බෛරම් ඛාන්ට සමාව දුන්නා. එහෙත් පසු කලෙක කවුරුන් හෝ නාඳුනන ඝාතකයෙකු විසින් බෛරම් ඛාන්ව ඝාතනය කොට තිබෙනවා. කොහොම හරි අක්බර්ගේ අදිෂ්ඨානය මුළු හින්දුස්ථානය පුරාම මොගල් අධිරාජ්‍යයේ දජෙල් එළ දෙනවා දකින්නයි. ඉතින් මුලින්ම මෙතුමා තම අසල්වැසි කුඩා රාජධානිවලට තමාව අධිරාජ්‍ය ලෙස පිළිගෙන තමා යටතේ රාජ්‍ය පාලනය කරන්න කියා නියෝග කළ අතර එම නීතිය කඩ කරන්නන් මූගල් අධිරාජ්‍යයේ සතුරන් බවට පත් වුණා. එසේම මෙතුමා තමාගේ කොන්දේසි පිළිගත් රාජධානියක් වන ආමේර් රාජධානියේ රජතුමා වූ බාර්මල් රජුගේ දියණියව තමාගේ බිසවක් කරගත්තා. මෙලෙස හින්දු කුමාරිකාවක් විවාහ කර ගැනීම මගින් අක්බර් රජුට හින්දු ජනතාවගේද යම් ගෞරවයක් ලබා ගැනීමට හැකි වුණා. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙම කුමරියගේ නාමය මරියම් අස් සාමනි. ඇත්ත වශයෙන්ම මෙය එතුමියගේ සැබෑ නාමය නොවන අතර තම ප්‍රථම දරුවාගේ උපතින් පසුව අක්බර් රජු විසින් ඇයට ලබා දුන් නාමයක්. ප්‍රසිද්ධ ජනමතයට අනුව නම් ඇගේ නාමය ජෝදා බායි ලෙස හැඳින්වෙනවා.
තවද අක්බර් රජුගෙන් පසුව මූගල් සිහසුන ලබාගත් ජෙහන්ගීර් අධිරාජ්‍යයාද මෙම හින්දු බිසවගේ දරුවෙක්. ඒ වගේම අක්බර් රජතුමාව වඩාත්ම ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු ලැබුවේ එතුමාගේ ආගමික ප්‍රතිපත්තියයි. එවකට ඉස්ලාම් ධර්මය හැර අනෙකුත් ආගම් අධහන යටත් වැසියන් රජයට බදු ගෙවිය යුතුව තිබූ අතර මෙතුමා එම බදු අහෝසි කොට සියලුම ජනතාවට තමාට කැමති ආගමක් නිදහසේ ඇදහිීමට ඉඩ සලසා දුන්නා. මෙමගින් අක්බර් අධිරාජ්‍යයා අන්‍ය ආගම් වලට ගරු කරන්නෙක් ලෙස ඉතිහාසගත වුණා. ඒ පිළිබඳව වැඩිදුර කතා කරනවා නම් මෙතුමා තමාගේ දරුවෙක් වූ මුරාඩ් මිර්සාව අධ්‍යාපනය ලබා ගැනීම උදෙසා ඇන්ටෝනි ද මොනට් සෙරාට් නම් පෘතුගීසි ආයතනයට බාර දී තිබෙනවා. තවත් විශේෂ සිදුවීමක් වන්නේ මෙතුමාගේ රාජසභාවට පැමිණි පෘතුගීසි ජාතිකයන් කිහිප දෙනෙක් අල්ලා දෙවියන්ට හා මුහම්මද් නබිතුමාට අගෞරව කළ වේලාවකදී අක්බර් කිසිදු විරෝධයක් නොදක්වා ඔවුන් කියනා දේ අසා සිට තිබෙනවා. එහෙත් මෙයට අකමැති වුණු ඇතැම් මෞලවිවරු අක්බර් රජුව සිංහාසනයෙන් පහකොට ඔහුගේ මස්සිනා වූ මිර්සා මුහම්මද් හකීම්ව රජකර වීමට කැරැල්ලක් ආරම්භ කොට තිබෙනවා. කෙසේ වෙතත් අක්බර් අධිරාජ්‍යයා මෙම කැරැල්ල ඉතාමත් සාර්ථකව මැඩ පැවැත් වූ අතර නැවතත් මූගල් අධිරාජ්‍ය මත තමන්ගේ බලය ස්ථාපිත කරනවා. වයස අවුරුදු 63ක් වනතුරු හින්දුස්ථානයෙන් අඩක්ම පාලනය කළ ජලාලුද්දීන් මොහොම්මද් අක්බර් අධිරාජ්‍යයා වර්ෂ 1605 දී මරණයට පත් වුණා. ඉතින් මෙම වීඩියෝ එක ගැන ඔබේ අදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.